මේ බඹයක් පමණ ශරීරය සෑදී තිනු අවකාශ තුනකින්, ඒ අවකාශ තුනෙන් එකක් කායික ශරීරය. කායික ශරීරය සෑදීලා තියෙන්නේ ඇති වෙලා නැති වෙන අන්තු ස්වභාවයකින්. ඇතිවීමත් නැතිවීමත් එකවර සිදු වෙනවා. මුළු හිසේ සිට පාදය දක්වා සනීකර අංශු ගොඩක් පමණයි. එතකොට නහය, මූණ, බෙල්ල, අතපය, කොන්ද, හන්දි, කකුල් ඒව නැහැ මෙතන. මෙතන තියෙන්නේ ඇති වෙන නැති වෙන අංශු ස්වභාවයක් පමණයි. ඒවා අති වේගයකින් ඇතිනවා නැතිනවා, ඇතිවීමත් නැතිවීමත් එකවර සිද්ධ වෙනවා. දැන් ඒ අවකාශයේම මනස කියලා එකක් තියෙනවා. ඒකෙත් තියෙන එවැනි අංශු ස්වභාවයක්. ඒ අංශු ඊටත් වැඩි වේගයකින් ඇතිනවා නැතිනවා, ඇතිනවා නැතිනවා. එහෙත් විතර ඇතිවීම නැතිවීම එකවරමයි සිද්ධ වෙන්නේ. මේ අංශු කොටවල් දෙක මේ තණ්හා කියන මැලීමෙන් ඇල්ලලා තිබිලා, දැන් තණ්හාවලට ආහාර නැතුව, සිතවිලි නැතුව ඉඳලා මේ දුර්වල වෙච්ච අවස්ථාව. නමුත් තාමත් මේ අංශු කොටවල් දෙක එකට ඉන්න බලනවා. තණ්හා දුර්වල වී හරි පොඩ්ඩක් හරි තියෙනවා. දැන් මේ සත්‍යය පෙන්න දෙනවා ධම්මතාවන් තුළින්. තණ්හාවලට මෙච්චරකල් මේ තණ්හා කියන වඩුව මේ අංශු කොටවල් දෙක එකතු කරලා ගයක් හදලා නැති දෙයක් තියනවා කියලා පෙන්නනවා. හැමතිස්සෙම එළිය පෙන්නුව ඇතුළ බලා ගන්න දුන්නේ නැහැ. දැන් අපි දන්නවා මෙච්චර කල් කරපු මායාව, මේ තණ්හා කරපු මායාව මොකක්ද දන්නවා කියලා. දැන් මේ ධම්මතාවන් තුලින් පෙන්නා දෙනවා. ධම්මතාවන් වලට මේ අර්ථය එකතු වුණාම ධම්මතාවන් පෙන්නා දෙයි. කිසි සම්බන්ධයක් විය යුතු නැහැ. දැන් මේ ක්‍රමයට අපි කියනවා කායානුපස්සනා කියලා. කායානුපස්සනා කියන්නේ කයෙහි ඇති සූක්ෂමත්වය. කය කොයිතරම් සූක්ෂම දෙයකින්ද සැදිලා තියෙන්නේ කියලා කයෙන්ම මතුවෙනවා. කායේ කායානුපස්සී විහෙරති. ඒක කරන ක්‍රමයේ කියනවා ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීර්යයෙන්, ඒ කියන්නේ චින්තන නැතුව. සම්පජානෝ කියන්නේ ඥානයෙන් අවදි වෙලා ගැඹුරු විනිවිද පෙනෙන ඥානයෙන් දැන් අවදිලා ඉන්න උතුම් අවස්ථාව. ඒ කියන්නේ මම නැතුව ඥාන වලින් අවදි වෙලා. උදපැත්තෙන් අවදිලා දැන් ඉන්නේ. සතිමා මේ විඥාණයෙන් ඇති වෙන සිහිය නොවේ. මේක අමුතු දෙයක එකක්. මේ ඥාන වලින් නැගිටලා ඉන්න සිහිය. සතිමා විනේය ලෝකේ අභිඥා. ඒ කියන්නේ මේ ලෝක තුන දැන් ජයගන්නේ ගැඹුරු ඥානයෙන්, ගැඹුරු දැනගැනීමෙන් මේ ලෝක තුන ජයගන්න. තවදුරටත් මේක විස්තර වෙනවා කරන හැටි. අත්ති කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. අය ඇතයි හෝ කය නැතයි හෝ. දැන් ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන්නේ ඇති වී නැති වී යන අංශු ස්වභාවයක් පමණයි. ඇති වෙන නැති වෙන අංශු අනිත්‍යයි. ඒ කියන්නේ ඇතිවීමත් නැතිවීමත් එකවර සිද්ධ වෙනවා. පනස්ස සති පච්චුපට්ඨිතා හෝති කියන්නේ එහි අවධානය පිහිටුවා එළඹ සිටියේ වෙයි. මේ එන අර්ථය ඒකට එකතු වෙන්න ඉඩ දීලා මම කියන එක නැතුනහම නිකම් මේ සිද්ධිය සිද්ධ වෙනවා. කොහොමත් මම කියලා කෙනෙක් ඔතන නෑ. ඔතන අංශු කොටක් පමණයි. තිබී නැති වී යන අංශු ස්වභාවයට මේ ධර්මය ඇහෙනවා. ඒකට කියනවා ධර්ම ශ්‍රවණය කියලා. දැන් මේ අංශු අධි වේගිකින් ඇතිවෙනව නැතිවෙනව. මේ අංශු වලට ධර්මයේ සත්‍යයේ එකතු වෙත්ම ඒ අංශු වල තියෙන සංඛාරාවලට, කරුණ වලට මේ අර්ථය එකතු වෙනවා. එකතු වුණාම මේ සංඛාරා අධි වේගයකින් ඇති වෙන නැතිවීම සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට මේ සංඛාරා චලනය වෙනවා. චලනය වෙලා මුළු කයම සංඛාරා ගොඩක් හැටියට චලනය වෙනවා. චලනය වෙලා ඇතිවීම නැතිවීම මුළු කයම, එතකොට ඉතුරු වෙන්නේ ඇතිවීමක් නැතිවීමක් පමණයි. ඇතිවීම නැතිවීම එකවර සිදුවීම. එන්නෙන්නම වැඩි වෙලා යම් අවස්ථාවක කය වේගේ වැඩුණාම මනසේ වේගෙට වැඩිය මනස අතහැරලා කය විසිරලා යනවා. අන්න එතකොට තමයි ප්‍රඥාසය ඇවිල්ලා මේ කයේ යථා තත්වය, අංශු ස්වභාවය දකින්නේ. ඊට පස්සේ මනසට තනියම ඉන්න බෑ. මනසත් එළියට එනවා ප්‍රභාසර භාවයකින්. ඒ මනසේ තියෙන ප්‍රභාසර භාවයත්, එහි ඇතුළේ තියෙන අංශු ස්වභාවයත් දකිනවා. මේක තමයි යථා භූත ඥාන දර්ශනය. දැන් මේ අවස්ථාවේදී මේ අංශු ස්වභාවය සමහර ලාවට මම නැති වුණත් මේ අවදිය සමග ඥාන කියන එක සමග ආශ්‍රය කරන්න පටන් ගන්නවා. අන්න ඒකෙනුත් අයින් වෙන්න ඕනේ. ධම්මතාවන් වලට දැන් පෙන්ලා දෙනවා මේ අවදිය කියන්නේත් මායාවක්. දැන් ඒකෙනුත් අයින් වෙන්න ඕනේ. එතකොට ඒ අවදියනුත් අයින් වුණාම තමයි දර්ශනෙ මතුවේ. දැන් මේ ධම්මතාවන් නැති වෙන නැති වෙන නිදාශයේ අවදියනු. ඒකයි බුදුහාඳුරු කියන්නේ අවදේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති. ඥානය අවදිය පමණක් පිහිටියේද එයද අසුරු නොකොට වාසය කරයි. ඒ කියන්නේ ධම්මතාවන් සම්පූර්ණයෙන්ම කිසි දෙයක් ආශ්‍රය කරන්නේ නැහැ. අවදියත් ආශ්‍රය කරන්නේ නැහැ. ධම්මතාවන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. මොකද අවදිය කියන්නේ එක්තරා විදිහක මායාවක්. විඥාණයට වැඩිය අඩුණාට ඥාන කියන එකත් තියෙන මායාවක් පමණයි. නච කිංචි ලෝකේ උපාදීති. යන්න මේ අවස්ථාවේ මේ ලෝක තුනේ අතර කිසිම උපාදානය වීමට දෙයක් නැත.
තණ්හා සම්පූර්ණයෙන්ම ෂේ වෙන අවස්ථාව, මේ ගැරන්ඩිය පැනලා යන අවස්ථාව, සත්‍ය ඉදිරියේ පසුබසින අවස්ථාව. එතකොට මේ අංශුවල චලනේ එන්න වැඩිනවා. දැන් මේ දෙක එකතු කරන්න කිසිම ආකර්ෂණයක් නැහැ. මේ දෙක වෙන්වෙන්ම විසිරලා යනවා. එතකොට සබ්බේ සංඛාරා අනිච්ච ති, මේ සියලුම කරුණුවල එකතුව අතිවීම නැතිවීම පමණයි ඒවා අනිත්‍යයි කියලා දැන් අත්දකිනවා. ඵලයෙන් මේ පටන් ගන්න අත්දැකීමක් මාර්ගයට වැටෙනකොට ඊට පස්සේ දැකීමක් වෙනවා. එතකොට ඵලය යදා පඤ්ඤාය පස්සති, යම් විටක ප්‍රඥාවෙන් දකීද අත නිබ්බින්දිති දුක්ඛේ. මේ දුක්ඛ කියන ක්‍රියාවලිය හරයක් නැති පුස්සක්, නැති දෙයක් තියනවා කියපු මායපු මායාවක් කියලා තේරුම් ගන්න. ඒස මග්ගෝ විසුද්ධිය, අන්නේයි විසුද්ධියට යන මාර්ගය. ඒ වගේම සබ්බේ සංඛාරා දුක්ඛාති, මේ සංඛාරා කියන අංශු ඇති වෙලා නැති නිසා තමයි මේ දුක්ඛ කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ මස් ඇස හැදිලා තියෙන අංශු වලින්, ඒ වගේම මනස හැදිලා තියෙන අංශු වලින්. එතකොට මනසේ තියෙන තිරයට යම්කිසි පණිවිඩයක් වැටෙන්නේ තේ අංශු නිසා. ඒකයි සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති, යමිකු ප්‍රඥාවෙන් දකීද අත නිබ්බින්දිත දුක්ඛේ. දුක්ඛ කියන ක්‍රියාවලිය හරයක් නැති පුස්සක්, මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලිය හරයක් නැති පුස්සක් කියලා තේරෙනවා. ඒකෙන් මතුවෙන්නේ මායාවක් පමණයි, කිසිම සත්‍යයක් ඊතර නැහැ කියලා දැනගන්නවා. කවුද දැනගන්නේ මේ ධම්මතාවන්? ඒස මග්ගෝ විසුද්ධිය, අන්න විසුද්ධියට යන මාර්ගය. ඉතින් විසුද්ධියට යන්නේ ධම්මතාවන්, මම නෙවෙයි මේ ධර්මයේ. දැන් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. සබ්බේ ධම්මා අනාත්තාති, දැන් මෙතන මේ ධම්මතාවන් තුල කයෙත් මනසෙත් ඇතිවෙර නැති වෙන ධම්මතාවන් තුල මම කියලා කෙනෙක් මෙතන නැහැයි කියලා දැන් අත්දකිනවා. මෙච්චර කල් හිටියයි කියලා මායාවකින් තේරුණා, දැන් ඒ ඇත්ත වශයෙන්ම එහෙම කෙනෙක් මේ ඉතිසලා හිටියේ නැහැ කියලා. මේ ධම්මතාවන් වල මම කියලා කෙනෙක් නැහැ. ඒ කියන්නේ අත්ත කියලා කියන්නේ පාලි භාෂාවෙන්, ආත්ම කියන්නේ සංස්කෘත භාෂාවෙන්, මම කියන්නේ සිංහල භාෂාවෙන්. ඒ මම ආත්ම තමන් අත්ත කියලා කිසිවක් මෙතන නැහැ කියලා දැන් අත්දකිනවා. ආත්මයක් නැහැ කියලා අත්දකිනවා. අන්න එවැනි දෙයක් ප්‍රඥාවෙන් දැක්කනම් දුක්ඛ කියන ක්‍රියාවලිය හරයක් නැති පුස්සක් කියලා තේරෙනවා. අන්න එයයි විසුද්ධියට යන මාර්ගය. සත්‍යය නිදන් කරන අවස්ථාව, කසී බාරජ්‍යවතර කිව්වා වගේ සත්‍යය නිදන් කරන්න. මේ කයේ ධම්මතාවන් වල සත්‍යය නිදන් වෙන අවස්ථාව. ඒ වගේම තනකොළ නැති, වල්පලාට නැති තැනකට මේ ආහාර දානවා. ඒ කියන්නේ කෙලෙස් නැති, ආතාපි ගුණයෙන් යුක්තව මේ ධර්ම ශ්‍රවණය සිද්ධ වෙන. මේ සත්තු නැති වලකට දානවා කියනවා. ඒ කියන්නේ මෙතන සත්ත පුජ්‍යල කියලා දෙකම නැති තැනකටයි මේ දැන් ධර්මයේ අර්ථය එකතු වෙන්නේ. ඒක තමයි ධර්ම ශ්‍රවණය කියන්නේ. ඒ වගේම මේක දියේ පාකල් හරිනවා කියලා කියන්නේ මේ කයේ තියෙන ධම්මතාවනොත් සංඛාරත් කය හැදිලා තියෙන අංචු ස්වභාවය විශ්වයේ ඇති අනිත් අංචු ස්වභාවය සමග එක් වෙනවා. මෙතන විශ්වයත් තමත් අතර දැන් කිසි වෙනසක් නැහැ. ඒකත් විශ්වයේ අංශු ගොඩක් පමණයි, ඇති වෙන නැති වෙන අංශු ස්වභාවයක් පමණයි කිව්වහම අන්න ඒ දිය දහරට එකතු වෙනවා මේ අංශු ස්වභාවය. ඒක තමයි සෝතාපන්න කියන්නේ. දැන් මේ අංශු ඇති වෙනවා නැති වෙනවා අධි වේගයකින් අම්ම තනම තියෙන ඇති වෙන නැති වෙන අංශු ස්වභාවයක් පමණයි, වෙන කිසිවක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ, මෙතන ආත්ම අත්ත ඒවා කිසි දෙයක් නැහැ, අනිත්‍ය අත්දකිනවා. අන්නේ වෙනි තත්වයක දැන් ඉන්නේ. මේ අංචු අධිවේගයෙන් ඇතිනවා නැතිනවා හැම තැනමගේ. එවැනි තත්වයෙන් දැන් මම සාකච්ඡාව නැවතුවත් තව මිනිත්තු 3-4ක් ඒ විදිහට ඉන්නක දෙන්න. එතකොට කනත් නිශ්ශබ්ද වෙයි. එතකොට ධම්ම වලට ඕන එකක් වෙන්න සිදු වෙන්න ඉඩ දෙන්න. ඒක විසිරලා යනවා නම් ඒ ගැන සම්බන්ධ වෙන්න එපා. ඒකට බය වෙන දෙයක් නැහැ. මැරෙන්නේ නැහැ. ඒ අංචු ඒ වැඩේ කරගන්නේ. ඒ අංචු වල ඇති සංඛාරා කරුණු දැන් කියපු කරුණු වලට එකතු වෙලා විශ්වයේ තියෙන දිය දහරට එකතු වෙනවා.